ඔබ අලිතෙක් වෙසිටිනේ අද දෙරණ සමගින්. වත්තල හැඳල ප්‍රදේශයට දින කිහිපයක සිට රාත්‍රියේ ඇදහැලෙන කළු පැහැති වැස්සක් හේතුවෙන් ප්‍රදේශවාසීන් දැඩි අසීරුතාවයකට පත්ව සිටිනවා. මෙම කළු පැහැ වර්ෂාව ගැන බලධාරීන් දැනුවත් කළත් ඒ ගැන ඔවුන් නිසි විමර්ශනයක් සිදු නොකළ බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ. මේ වත්තල හැඳල කාදිනල්කුරේ මාවත අවට ප්‍රදේශයයි. පවුල් 1500ක් පමණ මෙම ප්‍රදේශයේ ජීවත් වනවා. මීට මාසයක පමණ කාලයක සිට මෙහි ප්‍රදේශවාසීන් දැඩි අපහසුතාවයට පත්ව සිටින්නේ රාත්‍රී කාලයේ ප්‍රදේශයට කළු පැහැයෙන් ඇදහැලෙන වර්ෂාවක් හේතුවෙන්. කළු පැහැති මෙම ද්‍රවණය පතිත වීමෙන් අනතුරුව ප්‍රදේශයේ නිවෙස්වල සහ ගස්කොළවල කළු පැහැති පැල්ලම් රැඳී තිබෙන ආකාරය දැකිය හැකි. දැන් මාස එකක් මාස එක මාරට ඉඳලා මේ කළු තෙල් වැස්සක් වහිනවා. අපිට වාහනයක් එළියකට දාගන්න බෑ. ඒවා කළු තෙල් වලින් පිරීලා ඒවා වොෂ් කරලාට යන්නෙත් නෑ. එළියකට අපිට කිසිම දෙයක් දාගන්න විදිහක් නෑ. ඇයි එළි වෙනකොට කුතුහලයක්. මොකද්ද තෙලෙන් නෑවිලා තියෙන්නේ කියලා. මේ අපේ ළමයිගේ ඇඳුම් ඔක්කොම විනාශ වෙලා ළමයි ඉස්කෝල ඇඳ යන්න බෑ කියලා අඬනවා. මේව අරන් ගියාම ටීචර්ලා අපිට බයිනවා. හුස්ම ගන්න බෑ, එළිය හිටන් ඉන්න බෑ, ටිකක් වෙලා ගෙට යන හැම තැනම ඇඳුම් වලේ පැල්ලා. සෞඛ්‍ය ප්‍රශ්නයක් වෙච්චම දැනුම් දෙන්න ඕනේ PHI ටනේ. PHI ට එදා ඉඳන් දැනුම් දුන්නා වැටිච්ච දවසින. අද වෙනකන් තාම ආවෙ නෑ. දැන් මේ උදෙත් කතා කරා. එයාට වෙන වැඩක් තියෙනවා කියලා ඒක ඉවර කරලා පුළුවන් වුණොත් එන්නම් කියනවා. බලන් දෙන්නේ නෑ. ඒගොල්ලෝ කියනවා මේ කොහෙන්ද වැටෙන්නේ කියලා. බල්ලා කියනවා කොහෙන්ද වැටෙන්නේ කියලා දන්නවනම් අපි ගිහිල්ලා කියනවනේ ඒක එවන්න එපා කියලා. දැන් තවත් පුවත් කිහිපයක් හැටියෙන්. චීන බසින් රචිත ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ චරිතාපදානය අද ඒ මහතා වෙත පිරිනැමීම අරලියගහ මන්දිරයේදී සිදු කෙරුණා. සම්පත් බණ්ඩාර විසින් රචනා කරන ලද මහාචාර්ය වංග් යූ මහත්මිය හා මහාචාර්ය යින් ජින් ෂෙන් විසින් චීන බසට පරිවර්තනය කෙරුණු රනිල් වික්‍රමසිංහ චරිතාපදානය චීනයේ පොත් ප්‍රකාශන සහ ප්‍රවර්ධන ආයතනය බේජිංහි යන්ෂි මුද්‍රණාලය හා ශ්‍රී ලංකාවේ සරසවි ප්‍රකාශකයින් විසින් මෙය ප්‍රකාශයට පත් කර තිබෙනවා. නොච්චාකම කොකුන්නෑව මඩදිනිය වැවේ සිටි කිඹුලෙකු අල්ලා ගැනීමට විල්පත්තුව වනජීවි නිලධාරීන් ඊයේ සමත් වුණා. අඩි 6ක් පමණ වන මෙම කිඹුලා විල්පත්තු වැව රක්ෂිතයට මුදාහැර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් දිවයිනේ රෝහල් සඳහා ගිලන් රථ 152ක් ප්‍රදානය කිරීම අද සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ මහනගර සභා පරිශ්‍රයේදී සිදු කෙරුණා. පසුගියද අඟුණකොළ පැලස බන්ධනාගාරයේ සිදු වූ පහර දීම සම්බන්ධයෙන් පැමිණිල්ලක් ගොනු කිරීම සඳහා බන්ධනාගාර රැඳවියන් සුරක්ෂිතව සංවිධානය අද මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණියා. පීඩපුවක් මේ විරාමයෙන් අනතුරු. විරාමෙන් අනතුරුව ක්‍රීඩා පුවත් වෙතයි අවධානය යොමු කිරීමට සූදානම් වන්නේ. අදත් ක්‍රීඩා පුවත් ගෙන එන්නේ චතුර. ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩකයන් ඇතුළත් කිරීම සඳහා ඇතමුන් තමාටද අල්ලස් ලබා දීමට උත්සාහ කළ බවත් ඒ පිළිබඳව තමා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දැනුවත් කළ බවත් ක්‍රීඩා මාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අනාවරණ කරනවා. ඔහු මේ බව සඳහන් කළේ BBC සිංහල සංදේශය සමඟ පැවති සමුක සාකච්ඡාවකදී. ක්‍රිකට් එකේ ව්‍යවස්ථාව වෙනස් කරන්න මෙතන තමයි ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ. ලෝකේ එංගලන්තය ගත්තොත් එහෙම තියෙන්නේ එංගලන්ත ක්‍රිකට් බෝඩ් එකේ සභාපති වීම සඳහා ඡන්ද 18යි. ඔස්ට්‍රේලියාවේ තියෙන්නේ ඡන්ද 8යි. ලංකාවේ 142ක්. ඒතකොට මේ ක්‍රිකට් පරිපාලනය නැත්නම් ක්‍රිකට් ආයතනය මේ ක්ලබ් වලට සල්ලි දානවා. මේ සමහර ක්ලබ් තියෙනවා මට ක්ලබ් වල නම් කියන්න කැමති නැහැ. නමුත් ක්ලබ් වලට පිටණියක් නැහැ, ක්‍රිකට් ගහන්නේ නැහැ, සල්ලි දෙනවා. ඒතකොට මේ සල්ලි හරනම් ඇත්තටම ක්‍රිකට් ගහන ක්‍රිකට් දරුවෝ වෙනුවෙන් මෙතනයි ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ. මටත් අල්ලස් දෙන්න කතා කරලා තියෙනවා මේසෙ. මටත් අල්ලස් දෙන්න කතා කරලා තියෙනවා ක්‍රීඩකයෝ කණ්ඩායම වලට ඇතුළත් වෙන්න කියලා. මම ඉදිරි මම මේක මේ වෙනකොට ICC කියලා දිනවා. මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ධුර අපේක්ෂක ශම්මේ සිල්වා මහතා ඊයේ පැවති මාධ්‍ය හමුවකදී එළ කළ චෝදනාවකට ක්‍රීඩා මාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා අද බණ්ඩාරවෙලදී ප්‍රතිචාර දැක්වුවා. ඊළඟ සුනිදිපාල මහත්තයා කණ්ඩායම කෙනෙක් මට කියනවා මේ ක්‍රීඩා ඇමතිර ක්‍රිකට් ඇමති වෙන්න එපයි කියලා. එතුමා ඡන්දී ඉල්ලන ක්‍රමය ගැනත් මම හොඳට දන්නවා. මම ඔබතුමාලගේ ඡන්දී ඉල්ලනවට ඇඟිලි ගහන්නේ නැහැ. ඔබතුමාලා ඡන්දී ඉල්ල ගන්න. හැබැයි ක්‍රිකට් ආයතන පිළිබඳ තියෙන දූෂණ වාර්තාව ඔබතුමාලගේ ඡන්දෙන් පස්සේ මම එළියට දාන්න. නැත්නම් මම දැන් දැම්මොත් ඔබතුමාලට ඡන්දී ඉල්ලන්නේ නැති ආඩු මොනවයි පාරේ බහැලවත් යන්න බැරි වෙයි. මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය පෙබරවාරි මාස 21 වනදා ස්ථිර වශයෙන්ම පැවැත්වෙන බව ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම් චූලානන්ද පෙරේරා මහතා අද අවධාරණය කළා. ICC
ICC එකෙන් අපිට ඉලෙක්ෂන් කවදද තියෙන්න කවදද තියන්න ඕන කියලා කියන්නේ නැහැ. නමුත් අපිට ඩෙඩ්ලයින් එකක් දුන්නා අනිත් බෝඩ් මීටින් එකට ඉස්සෙල්ලා ඉලෙක්ටඩ් කමිටි එකක් දාන්න කියලා. අනිත් බෝඩ් මීටින් එක තියෙන්නේ 28 වෙනිදා පෙබ්‍රවාරි මාසේ. ඒ සමගින් ප්‍රවෘත්ති ප්‍රකාශය අවසන්. යලිත් රාත්‍රී 9:00 ට හමු වෙමු අද දින 24 නාලිකාවේ අපගේ ඉංග්‍රීසි පාර්ශ්ව විකාශය සමගින්. සුබ රාත්‍රියක්.